සිල් දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට. ඉතින් මිත්‍රවරුනි Dark Season 2 ඔන්න දැන් ලෑස්ති. නමුත් Dark Season 1 එක සම්බන්ධයෙන් ඔයාලට ඇති වුණ ප්‍රශ්න වලට මම කිව්වා වීඩියෝ එකක් හරහාම උත්තර අරගෙන එනවා කියලා. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර විදියට තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. නමුත් වීඩියෝ එකට යන්න කලින් මම මේ වෙලාවේදී මතක් කරනවා තවමත් Dark Season 1 එක බැලුවේ නැත්නම් මෙතනින් එහාට මේ වීඩියෝ එක බලන්න යන්න එපා. ඔන්න දකුණු පැත්තේ උඩ කෙළවරේ වගේම පහළ description එකෙත් completed Dark Season 1 එකේ link එක දාලා තියන්නම්. අනිවාර්යෙන් Dark Season 1 එක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. ඒ Season 1 එක නොබලා මේ වීඩියෝ එක බලනවා නම් ඔන්න දැම්ම මම spoil alert එක දෙනවා. සම්පූර්ණයෙන් Season 1 එක spoil වෙනවා. Right, then එහෙනම් අපි බලමු ඔයාලට ඇති වුණ ඒ ප්‍රශ්න මොනවද සහ ඒවට උත්තර මොනවද කියලා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා සෑහෙන ප්‍රශ්න ගොඩක්. නමුත් ඇත්තටම එකම වගේ ප්‍රශ්න තමයි ඔයාලා කමෙන්ට් කරලා තිබුණේ. ඒක නිසා ඔයාලා ඔක්කොම දාපු කමෙන්ට්ස් ටික මම ප්‍රශ්න දෙකක් විදියට ගොනු කරගත්තා. ඒ කියන්නේ ඒ ප්‍රශ්න දෙකට උත්තර දුන්නාට පස්සේ ඔයාලට තිබුණ හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා වගේම තමයි. ඊට අමතරව මොකක්ම හරි ප්‍රශ්නයක් මට මිස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි කමෙන්ට්ස් හරහා ඒවට උත්තර ලබා දෙන්න ලෑස්ති. රයිට්. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නය. මිකෙල් සහ මයිකල් දෙන්නම එකම කාලේ හිටියේ කොහොමද? Dark Season 1 එක බලපු නිසා අපි මේ වෙද්දි දන්නවා මිකෙල් සහ මයිකල් කියන්නේ ඇත්තටම එකම කෙනාගේ ළමා කාලය සහ මැදි වයසේ කාලය. ඉතින් එකම කෙනාගේ ළමා කාලයයි මැදි වයසේ කාලයයි කොහොමද එකට තියෙන්නේ? ඉතින් ඒක එකපාරටම හිතන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද එකම කෙනාගේ ළමා කාලය මැදි වයසේ කාලයයි එකම කාලේ ඉන්න විදියක් නැහැ කියන එක තමයි අපේ ඔළුවේ පළවදියම් වෙලා තියෙන්නේ. නමුත් දැන් මම මේ කියන විදියට පිළිවෙලට ඔයාලා කල්පනා කරලා බලන්න. ඔන්න දැන් මේක අහන ඔක්කොම එන්න වින්ඩන් ප්‍රදේශයට. නමුත් දැන් 2010. ඒ කියන්නේ දැන් ඔයාලා ඉන්නේ වින්ඩන් ප්‍රදේශයේ 2010. නමුත් දැන් මම මේ කියන වින්ඩන් ප්‍රදේශයේ මයිකල් කියලා කිසිම කෙනෙක් නැහැ. ඒ කියන්නේ 2019 දී සීදි විහානි කරගත්තේ ජෝනාස්ගේ තාත්තා. අන්න ඒ මයිකල් සම්පූර්ණයෙන් අමතක කරලා දාන්න. මයිකල් නැහැ කියන්නේ ජෝනාසුත් නැහැ. හැනා වෙන කවුරු හරි කසාද බැඳලා ඇති. එයා ගැන එච්චර කල්පනා කරන්න එපා. ඉතින් ඔයාලව වින්ඩන් ප්‍රදේශයේ 2010ට අරගෙන එන්න හේතුව තමයි මිකෙල් ඉපදෙන්නේ 2010. මම මේ උදාහරණයක් විදියට ගන්නෙ. ඒ කියන්නේ කැත්‍රින්ටයි ඕල්රිජ්ටයි තුන්වෙනි දරුවා විදියට මිකෙල් ලැබෙනවා 2010 දී. ඔන්නිට පස්සේ ඔයාලා එන්නේ 2019ට. ඒ කියන්නේ 2010 ඉපදුන මේ මිකෙල් කියන පුංචි කොළුවට දැන් වයස අමතක කරන්න එපා මේ වින්ඩන් ප්‍රදේශයේ දැන් මයිකල් නැහැ. මයිකල් නැහැ කියන්නේ ජෝනාසුත් නැහැ. නමුත් මේ වින්ඩන් ප්‍රදේශයේ අර වෝම් හෝල් එක තියෙන ගුහාව තියෙනවා. ඒ ගුහාව හරහා මොනියම් විදියකින් හරි නොදැනුවත්ව මිකෙල් ටයිම් ට්‍රැවල් කරලා 1986ට, ඒ කියන්නේ 2019 ඉඳන් බලද්දි අවුරුදු 33ක් අතීතයට යනවා. ඉතින් ඇත්තටම Dark Season 2 දී ඔයාලට බලා ගන්න පුළුවන් මිකෙල් කොහොමද ඇත්තටම මේ ගුහාව හරහා අතීතයට ගියේ කියන එක. අපි මේ වෙදි දන්නේ මිකෙල් කොහොම හරි ගියා කියන එකනේ. නමුත් ඇත්තටම එයා ගියපු විදියක් තියෙනවා. නමුත් දැන් ඒක කල්පනා කරන්න එපා. දැන් ඔයාලා දැනගන්න ඕනේ අවුරුදු 9ක් වුණ මිකෙල් 2019 දී අවුරුදු 33ක් අතීතයට, එහෙම නැත්නම් 1986ට ආවා. නමුත් මිකෙල් ආපහු යන්න දන්නේ නැහැ. එයා 1986 හිර වෙනවා. කොහොම නමුත් එතනින් පස්සේ මිකෙල්ව හදාගන්නේ ඊනාස්. ඊනාස්ගේ සර්නේම් එක කාන් වර්ල්ඩ්නේ. ඊනාස් එයාගේ සර්නේම් එක, ඒ කියන්නේ මේ කාන් වර්ල්ඩ් කියන එක මිකෙල්ට දෙනවා. ඒ විතරක් නෙවෙයි ඊනාස් මිකෙල්ගේ නමේ තවත් පුංචි වෙනසක් කරනවා. ඒක තමයි මිකෙල් මයිකල් බවට පත් කරනවා. නමුත් අමතක කරන්න එපා මේ ඉන්නේ මිකෙල්ම තමයි. ඉතින් එතනින් පස්සේ මිකෙල් හැනාව යාළුවෙක් විදිහට අඳුන ගන්නවා. ඊට පස්සේ කාලය වැඩෙද්දි ඒ කට්ටිය තරුණ වෙලා කොහොම හරි ආදරය කරන්නත් පටන් ගන්නවා. ඒ කට්ටිය කසාදත් බඳිනවා. මොකද මිකෙල් 1986ට ගිහින් හිර වුණා කියලා ඒකොල්ල වයසෙන් වැඩෙන්නේ නැතුව ඉන්නේ නැහැනේ. ඒ ළමයා තරුණේ බවට පත් වෙලා ඔන්න දැන් හැනා කසාද බැඳලා. නමුත් දැන් මේ මිකෙල්, එහෙම නැත්නම් දැන් මම මයිකල් කියලාම කියන්නම්. මයිකල් මේ වින්ඩන් ප්‍රදේශයෙන් වෙනත් කොහෙවත් යන්නේ නැහැ. එයා මේ වින්ඩන් ප්‍රදේශෙම තමයි ඉන්නේ. ඔන්න දැන් වල හිතන්න ආපහු දැන් වින්ඩන් ප්‍රදේශයේ 2010. දැන් මම අහන ඔයාලගෙන් මේ ප්‍රදේශයේ මයිකල් ඉන්නවද නැද්ද? උත්තරේ ඔවුනේ, මයිකල් කාන්වල්ඩ් ඉන්නවා. මොකද මිකෙල් කියන අර අවුරුදු 9 පුංචි කොළු ගැටයා 2019 දී 1986ට ගියා. එහෙම ගියපු පුංචි කොළු ගැටයා 1986 ඉඳන් ලොකු වුණා. ඒක සරලයි. නමුත් දැන් ඒත් එක්කම මම ආපහු මතක් කරනවා 2010 දී කැත්‍රින්ටයි ඕල්රිජ්ටයි තුන්වෙනි දරුවා විදියට මිකෙල් හම්බ වෙනවානේ. මොකද ඒකට බාධාවක් උනේ නැහැ. ඉතින් මෙන්න මෙතන පටල ගන්න එපා. 2010 දී කැත්‍රින්ටයි ඕල්රිජ්ටයි තුන්වෙනි දරුවා විදියට මිකෙල් හම්බ වෙනවා. නමුත් මේ 2010 වෙද්දී මයිකලුත් ඉන්නවානේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ
ඇත්තරම එකම කෙනාගේ ළමා කාලයයි මැදි වයසේ කාලයයි එකම කාලේ ඉන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන ආපහු කල්පනා කරලා බලන්න පටල ගන්න නම් එපා. හරි දැන් ඔයාලා එහෙම්ම එන්න ආපහු 2019 ට. ඒ කියන්නේ 2010 ඉපදුන මිකෙල්ට දැන් වයස අවුරුදු 9යි. නමුත් දැන් මම කලින් කියපු මිකෙල්ට එහෙම නැත්තම් මේ වෙද්දිත් 1986 ට ගිහින් ඒ කාලේ ඉඳන් ආපහු 2019 ට ආපු මයිකල්ට මේ වෙද්දි වයස අවුරුදු 42යි. ඉතින් මේ මයිකල් බවට පත්තුන මිකෙල්ගේ වයස පැටලුණා නම් මම ආපහු මතක් කරන්න. ඉතින් 2010 මිකෙල් ඉපදුනේ 2019 වෙද්දි එයාට වයස අවුරුදු 9යි. එතන ඉඳන් මේ පුංචි මිකෙල් 1986 ටයිම් ට්‍රැවල් කරා. ඒ කියන්නේ අවුරුදු 33ක් අතීතයට ගියා. එතනින් පස්සේ අපි ආපහු ආවේ 2010 ට. ඒ කියන්නේ 1986 ඉඳන් අවුරුදු 24ක් ගත වුණා. අවුරුදු 9 මිකෙල්ට අවුරුදු 24ක් ගත වුණා කියන්නේ වයස අවුරුදු 33යිනේ. ඊට පස්සේ අපි ආවේ 2019 ට. 33.9යි ඒ කියන්නේ 42යි. ඔන්න දැන් මේ මම කියන 2019 වයස අවුරුදු 9ක් වුණ මිකෙලුත් ඉන්නවා, වයස අවුරුදු 42ක් වුණ මයිකලුත් ඉන්නවා. ඉතින් මෙච්චර පැහැදිලි කරලත් පැටලුනා නම් ආපහු වීඩියෝ එකේ මුලට යන්න, හොඳින් මම කියපු දේ පිළිවිලින් හිතන්න. එතකොට ඔයාලට තේරෙනවා ඇති 2019 වෙද්දි එකම කෙනාගේ හැම නැත්තම් මේ මයිකල්ගේ ළමා කාලයේ විදිහට මිකෙලුත් මැදි වයසේ විදිහට මයිකලුත් ඉන්නේ කොහොමද කියලා. ඔන්න ඕක තමයි ඔයාලා ගොඩ දෙනෙක් අහලා තිබුණ පළවෙනි ප්‍රශ්නය. ඒත් එක්කම තවත් එක දෙයක් දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ. දැන් මේ අලුත් 2019 ඉන්න මිකෙලුත් ආපහු අර ගුහාව හරහා 1986 ට යනවානේ. ඒ කියන්නේ මේක රවුමක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මිකෙල් 1986 ට යනවා, මිකෙල් මයිකල් බවට පත් වෙනවා, ආපහු මිකෙල් ඉපදෙනවා, මිකෙල් 2019 දී ආපහු ටයිම් ට්‍රැවල් කරලා 1986 ට යනවා. මෙන්න මේක තමයි බූස්ට්‍රැප් පැරඩොක්ස් එකක් කියන්නේ. වචනේ සැර වැඩි නම් මේක රවුමක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා කියලා විතරක් හිතන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති එහෙනම් ඇත්තට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. එහෙනම් දැන් යමු අපි දෙවෙනි ප්‍රශ්නයට. ගොඩක් අයට ප්‍රශ්නයක් තිබුණා 1986 දී මේ පුංචි මිකෙල් දැකපු අයට ආපහු 2019 දී මිකෙල්ව දකිද්දී ඒ කටින් මතක් වෙන්නේ නැද්ද 1986 මේ පුංචි කොළු ගැටයම හිටියා නේද කියලා. ඉතින් මම එක සරල උදාහරණකින් පැහැදිලි කරන්න. සමහර විට මේ හා සම්බන්ධයෙන් අත්දැකීමුත් ඔයාලට ඇති. ඔයාලගේ වයසක ඥාතීන් සමහර විට ඔයාලට කියලා ඇති, පුතේ සීය තරුණ කාලේ ඔයා වගේමයි, දුවේ ආච්චි තරුණ කාලේ ඔයාගේ කපාපු පළුවමයි, කිසි වෙනසක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ දෙයක්ම තමයි මේ සිද්ධියත් වෙන්නේ. ඉතින් උදාහරණයක් විදියට හැනාම ගමු. 1986 මේ හැනා කියන පුංචි කෙල්ල මිකෙල්ව දැක්කනේ. නමුත් 2019 ට එද්දි හැනා ආපහු මිකෙල්ව දකිනවා. ඒ කැත්‍රින්ගේ පුතා විදියට, එහෙම නැත්නම් උල්රිජ්ගේ පුතා විදියට. ඉතින් ඒ වෙලාවේදී හැනාට මතක් වෙන්නේ නැද්ද මේ ඉන්නේ මයිකල්ගේ පුංචි කාලේම කෙනාම තමයි කියලා. ඉතින් ඇත්තටම මේක ඩාර්ක් සීසන් 2 සිද්ධ වෙනවා. ඒ කියන්නේ 2019 ඉන්න හැනා මිකෙල්ව දැක්කට පස්සේ එයාට එකපාරටම ෂොක් එකක් එක්ක වගේ මේක මතක් වෙනවා. ඒ කියන්නේ මයිකල්ගේ පුංචි කාලේම තමයි ආපහු මේ ඉන්නේ කියලා. නමුත් මෙතන තමයි ප්‍රශ්නය. අපිටත් දැන් පෞද්ගලිකව අහන්න ලැබිලා තියෙනවානේ මම අර කලින් කියපු විදියට, පුතේ සිය තරුණ කාලේ ඔයා වගේමයි කියලා. නමුත් කිසිම කෙනෙක් හිතන්නේ නැහැ ඔයා ටයිම් ට්‍රැවල් කරලා අතීතේ හිර වෙලා වයස්ගත වෙලා ඔයාම තමයි ඔයාගේ සීයා. මෙන්න මේ වගේ හුටපට ගැන කවුරුත් හිතන්නේ නැහැනේ. කොටින්ම කියනවා නම් කාලතරණය ගැන කවුරුත් එහෙම හිතන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. මයිකල්ගේ පුංචි කාලේ පෙනුමම තමයි මිකෙල්ටත් තියෙන්නේ. නමුත් දකින කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මිකෙල් අතීතයට ගිහින් එයා වයස්ගත වෙලා තමයි මයිකල් බවට පත් වුණේ කියලා. අන්න ඒකයි මෙතන තියෙන සිද්ධිය. ඉතින් මීට අමතරව ඩාර්ක් සීසන් 1 එකේ තවත් ඉතුරුන ප්‍රශ්න ඔයාලට ඇති. උදාහරණයක් විදියට ඇත්තටම මයිකල් සීදි විහානි කරගත්තේ ඇයි? එයාට සීදි විහානි කරගන්න තරම් තිබුණ ඒ ප්‍රශ්නේ මොකක්ද? අන්න ඒ වගේ ඩාර්ක් සීසන් 1 එකේ ඉතුරුන ප්‍රශ්න වලට ඉස්සරහ එපිසෝඩ්ස් වලදී, ඒ කියන්නේ සීසන් 2 සහ සීසන් 3 අනිවාර්යෙන් ඔයාලට උත්තර හම්බ වෙයි. නමුත් ඩාර්ක් සීසන් 1 එකේ පැටළුණු තැන් කිහිපයකට ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර විදියට තමයි මම මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් මිත්‍රවරුනි, තවත් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් දාගෙන යන්න. ඩාර්ක් සීසන් 2 දැන් ලෑස්ති කරලා තියෙන්නේ. එහෙනම් හවසට ඩාර්ක් සීසන් 2 එක්ක ඉක්මනට මුණගැහිමු. We will meet again.